द्धो धन च यो नरो सञ्ज्ञातिम् अतिमन्येति तं पराभवतो भवतो जम् जम्मिनिसिक् ෞතිමානයෙන් තදවූයේද ධනමානයෙන් තද වූයේද කුලමානයෙන් තද වූයේද සිය නෑයන් ඉක්මවා සිතාද එය පිරිහෙන පුගුල්හුගේ තුරයි. බුදු වහන්සේ පරාභාව සූත්‍රය කුද්ධකනිිකාය සුල්තනිපාතයා. ජාතිකවාදී කිසිවකෝ බෞද්ධකු නොවේ පළමුදිග හැරුම ඕනෑම තර්කයක් තවත් තර්කයකින් බිඳහෙළිය හැකි නමු. ඉන් සමාජයට කාවදධන මතවාදය හෝ අදහස එපමණකින් බිඳවැටෙන්නේ හෝ බැහැරවන්නේ නැත. ඒ නිසාම කවරෙක හෝ ගෙනහැර දක්වන අදහසක්කෝ මතවාදයක්. තමාගේ මතවාදය බවට පත්කර ගැනීමට පෙර. තමා සිහිනුවනින් යුතුව එය ඇසීම ධාරණය කර ගැනීම කළයුතු බව පළමෝ සහිපත් කරමු. සිංහල බෞද්ධයයි කියගන්නා වර්ගවාදී භික්ෂ කොටස් විසින් නායකත්වේ දෙන කල්ලි කණ්ඩායම් හෝ බලකායන් රාශ්යක් අද අපේ රටේ දේශපාලනයේ ජුගුපසා ජනක අයුරින් සූදුෙලෙන බව නොරහසකි. සිංහල බෞද්ධ සෝත්තමවාදී මතවාදය අරමුණු කොටගත් මෙවැනි භික්ෂෝන් සිය මතවාදය තුළ මේ රටේ පුරවැස දෙමළ හා මුස්ලිම් ජනකොටස් දෙවැනි පෙළ පුරවැසින් ලෙස ජීවත්වයුතු බව රජුව හා වක්්‍රව ඒත්තුගන්වවිින් සිට. කාලයක් පුරාවට පත්තර පිටුුවලට සීමාවී තිබූ සිංහල බෞද්ධ මතවාතය. රාජ්‍යපාලනයේ නඥාය හෝ දේශපාලණික බලය අත්කර ගැනීමේ උපකරණය බවට පත්කරගත්තේ රාජපක්ෂවරුන්ගේ අනුහසිදී. ජාතිකවාදී ඕනෑ එපාකම් වෙනුවෙන් බෞද්ධ භික්ෂුවහෝ බෞද්ධයා පෙනී සිටින්නේ. කවරනම් ධානයක් ඥානයක් අත්පත් කර ගන්න දැයි. අප කෙසේනම් සිතන්නේද. එහෙත් කාලාන්තරයක් පුරාවට, බෞද්ධ භික්ෂුවගේ අනුශාසකත්වයෙන් උපදේශනයෙන් ගුරුහරුකමෙන් හා මඟ පෙන්වීමෙන් හැඩ ගැවුණු. ඓතිහාසික හෝ පෞරානිික සිංහල බෞද්ධ සංස්කෘතික සමාජයක අද අපට ඇසෙන පෙනෙන දැනෙන දේගැන අප පුදුම විය යුතුද. මූල්්‍ය වංචා ළමා අපපචාර පුද්ගල ගතට ස්ත්‍රී දූෂණ කොල්ල කැම් හොරකම් කරන්නවුන්ගෙන් පිරිී ඉතිරය බේ සිරලක්ක. නාස්තියෙන් දූෂණයෙන් අධිපෝෂණය ලබූ රටක් වයේ කෙසේද. එපමනක් නොව. දේශපාලන සිරකරුවන් මානවයිතිය අහිමි පුරවැසියන්. ස්වභාව සෞන්ධර්ය වනසන වනපාලුවන් නිසාවෙන් දුක් අඳෝනා රාාවෙන් පිරුණු අපූරු ජන්මභූමයක් වූයේ ඇයිද. මේ කිසිවකට සිංහල බෞද්ධ ස්ෝත්තමවාදී උපදේශකයෝ හෝ අනුශාසකයෝ වග කියන්දී නැත. ලද ඇසිල්ලහිම ඕුන්ද මෙහි කොටස්කාරයන් වනවා නොවනුමානය. සේීඇති බව ඕනෑවටත් වඩා උදාහරණ සහිතව මොනවට පෙන්වාදය හැකයා. ඒ කෙසේවුවත් පූජනීය බෞද්ධ භික්ෂුවයට වරද පැටවීම අසාධාරණයි. ඒ ඒ පැත්තෙන් එන සහජීවනයේ තර්කනයයි. පැවැත් මේ වුවමනාවයි. ඒ ගැන වල්පල රාහුල හාමුදුරුව අපූර සටහනකෝදල තිබුණා. ඒ සත්‍යයෝධිය කෘතිය හාරහා. උපුටා ගැනීම. ගිහි පැවිදි දෙපක්ෂයම එකතු වී ආගමික කටයුතු පිළිවෙල කනපිට පෙරලාගෙන ක්‍රියාකරති. ධර්මය බුදුරජාණන් වහන්සේ අදහස් කල්දය පිණිස නොව. තමතමන්ගේ පුද්ගලික අදහස් පිණිසයෝධති. මේ ප්‍රශ්නය ඉදිරිපත් වන්නේම අපේ වැඩ පිළිවෙල නොපිට පෙරලාගෙන තිබෙන පැවිණි. ඔපුටා ගැනීම අවසන්න. දැම් ප්‍රශ්නය තියෙන්නේ. මේ තරම්ම සමාජය පුද්ගලයා පමණක් නෙවෙයි. බුදු මග යන භෙක්ෂුවපවා. අතිශ්‍යය දරුණු පිරිහීමකට ලක්ව තිබෙන්නේ. රවුල හාමුදුරෝ කියන විදියට නොපිට පැරාගත් ආගමික වැඩ නිසාම පමණක්ද කියන එකයි. ඒ ගැන කතා කරන්න කලින් මුලින් කියපු ගාථාවත් තේරුම දෙෙස නැවත බලන්න. ජම් මිනිසෙක් ජාතිමානයෙන් තදවූයේද ධනමානයෙන් තද වූයේ ද කුලමානයෙන් තද වූයේද. සිය නෑයන් ඉක්මවා සිතාද ඒ. පිරිහින පුංගුල්හුගේ දුරයි. ජාතිමානයෙන් හිස උදුම්මාගත් බුදුමග පසකලා භවභෝග සම්පත්තියෙන් සිය අටුකොට්ටුපුරවා ගැනීම තම මුख්‍ය ශාසනික කාරය කොට ගත්. මහේෂාකෙ ලේලාවෙන් ඔද වැඩුණු භික්ෂුවද එවැනි භික්‍ෂ පරම්පරාවක උපදේශනය හෝ අනුශාසනය පරදිී කටයුතු කරන පුහුදුන් සමාජයක පුද්ගල සමෝහයාද. පිරිහීමට ලක්බන බව බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇති බව මෙසේ සිහිපත්කිරීමට සිදුවීමම කනගාටුවට කරුණකි. මන්ද බුද්ධ දේශිත පරාභාව සූත්‍ර දේශනාව ඔපුට ගැනිමින්. දිනපතා සතතිපතා, මාස්පතා ධර්මදේශනා කරන මේේ භික්‍ෂෝහු, කට පුරාම ඉත්තිදුුත්තෝ සුරාදුත්තෝ කියනවාවිනා. ජාතිතද්දෝ, ගනත් හද්දෝ, ගොත්තත් හද්දෝ යැයි වැරදිලාවත් නොකයන බැවිනි. නොපිට පෙරලාගත් ආගිමක කටයුතු පමණක් නොවෙයි. ජාතිකවාදී මෙන්ම ගෝත්‍රිකවාදී මතවාදයන්. සමාජය තුල රෝපණය කිරීමත්. අයිතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයක් ලියයි කියාගන්නා මේ සමාජයේ පිරිහීමට හේතුවක් වූ බව සක් සුදක්ෂේ පැදිලේ. එතකොට භික්ෂූන් වහන්සේලා බේරටේ සමාජ සුබ සිද්ධිය වෙනුවෙන් දෙයක් කරලම නැත්්ද. දේශපාලනය කරන්න භික්‍ෂූන් වහන්සේලාට අයිතියක් නැත්ත. ඔය කියන විදිට භික්‍ෂුවගේ උරුමයමොක් ද. මේ වගේ ප්‍රශ්න බෞද්ධ කියන පදයේ බුලට කතා කරන භාෂාවෙන් නම විශේෂණපදයක් ලෙස යොදාගත් භික්‍ෂූන්ටත් ඔවුන්ගේ උපදේශනයෙන් හිස්පුරෝගත් උපාසක උපාසිකාවන්ටත් ඇති වන බවට සැකයක් නැත. ඉතින් පළමු ප්‍රශ්නය අසන හැමෝටම කියන්න තියෙන්නේ තම තමන්ගේ කෙරුවාවන්වෙල තරම මේ පිරිහුණු සමාජය අගාධයට නොවැටි එකත් පස්වඩ් නිදහස්ව කිා මැන බලණ ලෙසය. දෙවැනි තුන්වැනි ප්‍රශ්න ඩිසැකයෙන්ම පැන නගින්නේ. බල දේශපාලන පොරපිටියේ කරක්ගසන දේශපාලන බලවුවමනාවෙන් හෝ ධන ධාන්‍ය වූමනාවෙන් බුදුමග පසකළූ නාම මාත්‍රික භික්‍ෂූන්ට හා ඔවුන්ගේ අන්තේවාසික උපාසකඇත්තන්ටය. ඒ කවරෙකුට වුවද අපගේ පිළිතුර ඉතාම සරලයා. ඒ මේරටේ සිංහල සෝත්තමවාදී මතවාදය තහවරු කරනු පිණිස ඉතිහාසයක් පුරා ගිහි පැවිදිී ජතිවරු කතුවරු විසින් ගොඩ නගන ලද වංශකතා අට්ඨකතා ආදී යිතිහාසික ග්‍රන්ථවලට වහල් වී සිය උරුම්මය තීරණය කරන්නට හදිසි නොවී. ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ දහම්මඟ පිහිටා. සැබෑ බෞද්ධ භික්ෂුව කලෙස තමන් සතු ශාසනික උරුමය කුමක් දැයි උපේක්ෂාවෙන් තේරුම් ගන්නේ නම් එය මහත්ඵල මහානිශන්සයක් වනු ඇතයන්නය. ලාභ විශ්වාසයන් මත අදහස් ගිලින මතවාදය වුට පිනුම් ගසන සිංහල බෞද්ධ ලේබලය සය ජීල්කාව කරගත් ඇත්තන්ට. මගැහැරුණු තවත් එක් කරුණක් මේ මොහොතෙ සහිපත් කළේ තුමයි. ඒ නිදහස් චින්තනය ඉහලින් මගේ කළ ගෞතම බුදුන්වහන්සේ දේශනා කළ පරිදි. භික්‍ෂූනව අඩුම තරමේ බුදුන් කිව්වා කියවත්. පිළි නොගත යුතු බව. කාලාම සූත්‍රයේ සඳහන් මඇති බවය. එය එසේ සහිපත් කළේ සිංහල බෞද්ධයයි කියාගන්නාය මෙ මතවාදයන් ගිලින වේගයට අනුව. කාලාම සූත්‍ර දේශනාව, අසා හෝ කියවා හෝ බලා නැතැයි. සැකයක් නොව අපට විශ්වාසයක් ඇති බැවිනිේ. අදහස් වලට උදහස්වීම බෞද්ධත්වයට ගැලපෙන්නේ නෑ. ඒ නිසා තම තම නැන පමණින් හෝ මේ කරුණු ටික ධාරණය කර ගනිත්වා. අද ටේපමණයි. නැවතහුවම.